මාස මේ දැන් අපට තියෙනවනේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපි පංචශීල ප්‍රතිපදාව. ඒකෙදි දැන් මෙහෙමයි. පංචශීල සමාදානයට සීල සමාදානය එකක්. ඒක යන් සමාදානං තං වතං කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. තං වතං. වතකට අහු වෙනවා. නමුත් සංවරට්ඨේන සීලං. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමුඛ සංවරය, ආජීව සතර සංවරය. ඒකේ මේ දැන් ඉන්ද්‍රිය සංවරය මොන සංවරය? ඉන්ද්‍රිය සංවරය යම්තාක් දුරට පැහැදිලි. නමුත් අර අවතික්කම සීලය, එතකොට චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණි සීලය කියන ඒ හතර ගැනත් දැන් යම් කිසි විදිහක ඉන්ද්‍රිය සංවරයයි ප්‍රත්‍ය සංවරයයි පූර්ණ වුණොත් ඒ ඉන්ද්‍රිය සංවරය සහ ප්‍රත්‍ය සංවරය පූර්ණ වීමත් සමග චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය හතරත් පූර්ණ වෙනවා. එතකොට පළවෙනි එක මොකද්ද? සංවර සීලය. සංවර සීලය හතර සංවර සීලය. ඔබ අහලා තියෙන සතර සංවර සීලය කෝටියක් සංවර සීලයක්. කෙලවරක් නැති සංවර සීලයක්. මේ කෝටියක් සංවර සීලය සමාදන් වෙලා වෙන්නේ නැහැ. සමාදන් වන සීලේ එකම සංවරයක්වත් නැහැ. යම් සමාදානං තං වතං කියලා බුදුහාමුදුරුවෝ කිව්වා සංවරට්ඨේන සීලං. සංවරට්ඨේනුයි සීලය බුදුහාමුදුරුවෝ මතු කළේ. එතකොට සංවරය ඉන්ද්‍රිය සංවරය දැන් මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙන ඉන්ද්‍රිය සංවරය, පත්‍ය සංවරය, ආජීවක පරිශුද්ධය ඔක්කොම තියෙනවා. සියලු සංවර ඔතන තියෙනවා. ඒ අනුව අර ප්‍රාණ සීලය, චේතනා සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලයත් පූර්ණ වෙනවා. ඒවා පූර්ණ වෙනවා මේවා කරනකොට. ඒවා අපි දැනගෙන දැනගත්තත් නොගත්තත් ඉන්ද්‍රිය සංවරයයි පත්‍ය සංවරයයි තියෙනවනම් පාටිමුක සංවරයයි ඉතුරු ටික වෙනවා. එතකොට සංවර සීලය දන්නවනේ, ඉන්ද්‍රිය සංවරය දන්නවනේ. ඇහ කන නාසය දිවකය මන අසංවර ලෙස අසංවුත ලෙස පාවිච්චි කිරීම නවත්තන්න ඕනේ. හෙට කියන සබ්බාස සංවර සූත්‍රයේ එක තියෙනවා. අර සංවර සීලය තියෙනවා. ඒ වගේම පත්‍ය සංවරය තියෙනවා. හෙට කියන එකත් ඕමයි තියෙන්නේ. අද කියපු එකත් ඕකමයි තියෙන්නේ. ඊළඟට මේ බෝවහන්සේ පැහැදිලි කරනවා කිව්වා අර හේතු හෝතු හීති. ඕ හේතු හෝති හීති ටිපරිවර්ණ වචන තුනක්. හේතු කියන එක අනිවාර්යයෙන්ම රාග දේශ මොහ. තේසං හේතුන් තථාගතෝ ආහ. හේතු කියන්නේ රාගයේ දේශේ මොහය. හේතු තුනක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. තේසං හේතුන් තථාගතුවා. මේ හේතු කියන්නේ රාගයේ දේශේ මොහය. හෝති කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන්, හොඳ නරක දෙපැත්තටම යන්න පුළුවන්. හෝති මේක නරක දේ අයින් කිරීමත් හෝති, හොඳ දේ පාවිච්චි කිරීමත් හෝති. නරක දේෙන් හොඳ පැත්තට යෑම, හොඳ දේ නරක පැත්තට යෑම දෙකම හෝති. ඒක දෙපැත්තටම ගැනෙන්න පුළුවන්. නමුත් විඤ්ඤෝ හීටි. හීටි කිව්වොත් සහ මුලින්ම කපලා අස් කරා. වැරදි දේවල් හේතු සියල්ල කපලා අස් කරාම හීටි. එතකොට දැන් තව ගියතොත් හෝටි කියන්නේ ලෝභ දේශමෝ, හේතු කියන්නේ ලෝභ දේශමෝහ, හෝටි කියන්නේ අලෝභ දේශාමෝහ, ලෝභක්කේ දේශක්කේ මෝහක්කේ හීටි කියන්නේ. වහන්සේට නිදුක් නිරෝගී සුවය.